Hi Lamai. I think I'm going to go to the hospital. Can you call me? I'm going to go to the hospital. Hospital, yeah, I feel like they mommy and the man and they're gonna me and the Instagram page. We can give you a lesson, I think. Or I don't know how they were taking it. Instagram, make it a banana. Calculate it. It didn't me and the matter. And they're gonna then my last day in the hospital, yeah, I think it a calling can make up with our banana and being with Anina. එනවද මාත් එක්ක බලන්න. ඉතින් මට ඒ තුන යන්න කලින් ඔයාලට මේ ටික පෙන්වුවත් හොඳයි කියලා මොකද ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. මම වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාලා තිබ්බා මම පාවිච්චි කරපු දේවල් ඒත් කට්ටිය අහලා තිබ්බා මොනවද මං ගෑවි කියලා. ඉතින් කියන්න ඕනේ මං සන් ක්‍රීම් එක මේක ගෑවේ හෙලියෝ කියා සන් ක්‍රීම් එක. ඉතින් එතකොට කලින් වීඩියෝ එකේ පවුඩර් එක මේ මැක් පවුඩර් එක. එතකොට බ්ලෂර් එක හුඩා බියුටි එතකට කට්ටිය අහලා තිබ්බා මේ ගොඩක් අය අහලා තිබ්බා මේක මේක නම bro micro film pen මේක මේ ළඟටම ඔයාලට පෙන්වන්නම් මේ ඇත්ත වගේ තියෙන්නේ හරිම මෙහෙම තියන්නම් මේ එතකොට පේනවනේ ඉතින් මේක එතකට එචරනේ තමන් ගාවේ Lip balm, make a monkey and make a blanca in the hair, manga pinno. May I can a mandaka may win a brand dicking, make a mandaka lanka with you know, then win a brand dicking. Make a monkey and make a lanka with you know, done make a hard candy plumping serum lip balm maker. Eight of my gave, other than Mugut Gavina, Bruce's Vavila, a sun cream make a gava. Lipstick ඇවැච්චරයි අනේ ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ මගෙන් ගොඩක් ගෑන් ළමයි YouTube වීඩියෝ වලට දාලා තිබ්බ කමෙන්ට් එකක් අක්කි සුදු වෙන විදිහක් කියන්න කියලා මම ඇත්තටම සුදු නෑ ළමයි මගේ ෆෝන් එකත් එක්ක කාලෙන් කාලෙට පික්චර් ක්වොලිටි එක වීඩියෝ ක්වොලිටි එක වෙනස් වුණා මිසක් මම සුදු වෙලා නෑ මේ මගේ ඇත්ත ස්කින් කලර් එක ෆිල්ටර් මුකුත් නැතිව ඉතින් සමහරක් වෙලාවට දැන් අර කාමරේ දැක්කම ලයිට් ගොඩක් තියෙන හින්දා සුදුවට පේුණා. ඉතින් මෙතනට ආවට පස්සේ ලයිට් එක ඩල් ලයිට් අඩුයි. එතකොට මේ පාටට පේනවා මම ඉතින් සුදු නෑ ළමයි. සහ මම හරි බය දෙයක් තමයි මේ ස්කින් එක ඩැමේජ් වෙන එක. ඔය බ්ලිචින් ප්‍රොඩක්ට් පාවිච්චි කරන එක ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ. සුදු කියන්නේ ලස්සනක් නෙමෙයි. පුළුවන් තරම් ස්කින් එක හෙල්දිව ඒ වගේම ලස්සනට ග්ලෝවින්ව තියාගන්න. ඉතින් අවුවට යද්දී මොකක් හරි සන් ක්‍රීම් එකක් ගන්න. ඒ වගේ ගියාට පස්සේ ඔය තියෙනවා කහ වෙනි වලකට සමහරක් විට ඔය අවුවට පිච්චිලා නම් මී කිරිත් එක්ක ලයින් හරි ලෙමන් හරි පොඩ්ඩක් බින්දුවක් දාලා ඒක මූණේ ගෑවනම් අවුවට පිච්චිච්චේ වැහෙම යනවා. ඒ වගේ දේවල් කරන්නේ යරුණාම සුදු වෙන්න දඟලන්න එපා. මොකද සුදු කියන්නේ ලස්සන නෙමෙයි. අනේ ළමයි ඔයාලා නිෂ්පාදන තෝරගද්දී අනිවාර්යයෙන්ම පරිස්සමෙන් තෝරගන්න. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ අපේ ලෙඩට කැම එකක් බෙදන්න. ඉතින් මාළු හදලා තියෙනවා. එතකොට ගොවතෙල් දාලා තියෙනවා. ඒ වගේම තමයි පරිප්පු. අපි හැමෝටම නැතුවම බැරි කැම් පරිප්පු. පරිප්පු තියෙනවා. එතකොට පෙපිඤ්ඤ සම්බෝල තියෙනවා. ඉතින් මම ලෙඩාගෙන් අහලා ඔයාලට ලෙඩාව පෙන්නන්න. අන්රාධත් එක්ක තමයි මම යන්නේ. අනුරාධයි අන්රාධගේ අම්මයි. අපි දෙන්නා තමයි ලෙඩාව බලන්න යන්නේ. අනුරාධ නම් හරිම ලැජ්ජයි වීඩියෝස් වලට ඉන්න. පේනව නේද? මනික මම කොණ්ඩේ රැවලා ඉක්කපංගන යන්න. ගෙදර යද්දී? හා. නිශීරිෂි විතරයි කැමැත්තෙන් මගේ වීඩියෝස් වලට එන්නේ. අනිත් අය නම් ඉතින් හැමෝම එකයි. අනිදී හොස්පිටල් එකට ආවා. අපිට ගෙදර ඉඳන් මෙතනට එන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඇත්තටම අපිට හරියම ළඟයි. ඉතින් මම ලෙඩාගෙන් අහලා ඔයාලට ලෙඩාව පෙන්වන්නම්. ඇත්තටම ලොකු බය වෙන ලොකු ලෙඩක් නෙමෙයි පුංචි සර්ජරි එකක්. ඉතින් එයාගෙන් පර්මිෂන් අරන්ම පෙන්වන්නම්. අනේ යාළුවනේ ඔයාලත් එළියට යද්දි මාස්ක් එක දාන්න අමතක කරන්න එපා.
ආයෙත් වටේටම කොවිඩ් පැතිරිලා. ආණ්ඩාදක යාළුවෙක්ගේ තාත්තා කෙනෙකුත් නැති වුණා කොවිඩ් හැදිලා. ඉතින් අපේ පරිස්සම අපි බලා ගන්න ඕනේ නේ. ඔයාලට සැපන් දවස් හතරක් හොස්පිටල් එකේ හතරක්ද පහක්ද දැන් ඉන්න වෙන්නේ? හෙටයි අනිද්ද. සැපයිද? නිදා ගන්නම් වෙනෝනේ. ඔන්න ඉතින් අපේ චූටි නංගි නිෂි තමයි ලිඩාගාව දවස් 3-4ක් හිටියේ. තවත් දවස් 2ක් විතර ඉන්න තියෙනවා. එයා නම් කැමති නිදා ගන්න පුළුවන් හින්දා. ඉන්නකො පොඩ්ඩක් ලිඩාගෙන් මම පර්මිෂන් හොරෙන් ගන්න. පොඩ්ඩක් බටර් ගාලා. ඔන්න ඉතින් දවල් කැමරට කන්න තියෙන්නේ මේ දේවල් තමයි. අපේ patient මේවට වැඩිය කැමති නැති හින්දා ඒව මට දුන්නා මං ගෙනාපු කැම එක එයා අරගෙන. මෙයා තමයි ලිඩා. ඔව් එපල් මල්ලිය. හරි සන්. ලිඩා eat ඒ බලන්න මේ මොකද ඔකේ අයිස්ක්‍රීම් එකක් ගේන්න එන ගමන් මට එන ගමන් අයිස්ක්‍රීම් එකක් ගේන්න මට වහලා වහලා වන්දි ඔක්කොම වහලා හෙටත් වහලා අනිද්දා පුළුවන් නම් කියන්නකෝ මේ මොනා ගැනද කියන්නේ කියලා ආ මේ අසලිමත් වෙසක් තෙමගුල ඒ බයි 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 වන්දි පන්දි කියන්නේ මේ ඕන බවස් මතකද ඔන්න ඉතින් ලෙඩා මං ගෙනාපු කෑම එක කන හින්දා මම එයාගේ කෑම එක කන්නයි යන්නේ. වෙනසකටත් එක්ක මට හිතෙන හොස්පිටල් එකකින් කෑම කාලා බලන්න. මං කවදාවත් එහෙම කියන්න හොඳ නැහැ. හැබැයි බෑනේ එහෙම කියන්න හොඳ නැහැ. ඒකින්ද මං කියන්නේ. ඉතින් මම මේ පළවෙනි පාර තමයි හොස්පිටල් එකකින් කෑම කන්නේ. ටඩා මෙන්න ඉන්නවා පෙලෙඩා. හද හොඳින් දැන් මෙයා හොඳින් එන අය කන්න මොනාද අරන් මට. අන්න යාළුවනේ දැන් අපේ අම්මට හොඳටම හොඳයි. පුංචි සර්ජරි එකක් කරන්න තිබ්බේ. ලෙඩක් නෙමෙයි. දැන් හැබැයි හොඳටම හොඳ වෙලා ඉන්නවා. එයානම් චුට්ටක් බයෙන් හිටියේ. ඔන්නදි මම ආයෙත් කිව්වනේ මේ අපේ ලෙඩා කැමති වුණත් විතර වීඩියෝ එක දාන්න කියලා. ටඩා මේනේ ලෙඩා. කොහොමද සමින් පයින්ද? හොඳයි හොඳයි. මේ එච්චර ලොකු ඔපරේෂන් එකක් නෙමෙයි. ඒ ලොකු ඔපරේෂන් එකක් නෙමෙයි කියන්නේ මේ දැමගෙන කට්ටියම කලබල වෙලා හයි අම්මට මොකද උනේ මොකද උනේ එහෙම කියලා දවස් 4ක් 5ක් හිටියා. තව දවස් දෙකක් ඉන්නත් තියෙනවා ඒ වුණාට යර මේ. හරි දවස් 10ක් විතර මේ තියලා යනවා අපි. ඔය අපි කතා වුණේ තව වැඩිපුර දවස් 10ක් විතර තියන්න මේ මෙහෙ ඉන්න කැමතිද? හරි කැමති. හරි මේ නේ. ආ මේ දවස් වෙන හොඳයි. අනිදින් අපේ ගෑන ළමයි ටිකට ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි ඊයේ අම්මා සර්ජරි එකට යද්දී අපේ නංගි කතා කරා. මේ කියන්නේ ඍෂි කතා කරාම අම්මට ඇඬලා තිබ්බා. අනිත් අය කතා කරාම අම්මා ඇඬුවේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන තමයි දැන් කට්ටි ඉන්නේ. ඇයි ඍෂි කතා කරාම විතරක් ඇඬුවේ කියලා. ඒ ගැන තමයි අපි මේ දැන් කතා කරන්නේ. ඕමින්නකෝ දැන් මං අහන්න ඇයි නංගි ඔබ කෝල් කරාම මෝ ඇඬුවේ කවුද නංගි ඔබ කෝල් කරන්නේ ඇයි සර්ජරි එක යන්න කලින් උදේට කෝල් කරාම අනේ ඉතින් වෙන්දර පරිස්සමෙන් ඉන්න බුදුසන්නයි කියන්නේ නෑනේ පරිස්සමෙන් කිව්වේ නෑ මොකක්ද කිව්වේ නෑ ආදරේ කිව්වද ඉතින් සඳර කමෙලා ඒත් කේෂනෙන්දත් කිව්වා ඇයි බං නංගි ඔබ විතරක් කෝල් කරන්නේ ඇඬුවේ අපි ඉතින් බලන්න අම්මෝ සතුටින් තියෙනවා අම්මා අපිට බලනවා හිනා යන වැඩ කරන්න එපා හිනා වෙන්න බෑ මැහුම් ගැලවී රිදෙනවා කියලා ඉතින් අපි පස් දෙනාම මේ වගේ තමයි. අපි හැමෝම හොඳ මෙයාලෝ වගේ හරිම එකමුතුවෙන් ආදරෙන් ඉන්නේ. අපේ අම්මගේ නම ආශා. ඔන්න ඉතින් අපි අම්මා බල්ල යනවා. ඔය මන් දාලා තියෙන්නේ දවල් වරුවේ හවස් වරුවේ වීඩියෝස්. අපි දවල් ඇවිල්ලා ආයෙත් හවසාවේ. හවසාවේ අපි විතර අන්රාධාවේ නැහැ. මේ අපේ නංගි දවල් ගත්ත වීඩියෝ එකක්. මෙච්චර ලේස් පහරක්
ఎనిక తీదాటం పెంగ అంటే ఓ ఓకోలే గోతల లాస్ట్ అనక అరే పంతల్ గిహిల పెంగి కేనో ఓ అద వెసక్తే మగులే బియ గాడ్లే తినని మే కేని ఆ కో జరా కత మే రైన్ గి వాహనే నీద ఓ బై రై මේක ගත්තේ දවල්. මන්නේ ඉතින් හවස අම්මව බලන්න ගියාට පස්සේ මන් දැන් ලෑස්ති වෙන්නේ නංගිලාවත් ගෙදර දාලා ආයෙමත් අනුරාධපුරය ගෙදර යන්න. අද වෙසක්ින්ද මාරම ට්‍රැෆික්. මෙන්න බලේ මං ගෙදර එනකොට අනුරාධ ලස්සනට චූටියට සරසලා. අපිට මේ පාර වෙසක් නෑ. අම්මට අසනීපයිනේ. එහෙනම් අපි කූඩු හැදුවේ නෑ. සැරසිලි කරේ නෑ. අන්නේ ෆයිනලි ගෙදර ආවා. අද නම් මාරම ටයර්ඩ් දවසක්. මොකද දවලුත් හොස්පිටල් ගියා, ඊට පස්සේ හවස් වරුවෙත් හොස්පිටල් ගියා, නංගිලත් එක්ක දවල් අනුරාධත් එක්ක ගියා. ඉතින් ඒකින්ද මාරම ටයර්ඩ්. වැඩේ බඩගින්නකුත් නැහැ. මොකද හොස්පිටල් එකේදී අම්මට හම්බ වෙච්ච කෑම ටික අම්ම කන්න තියෙනවා. ඔක්කොම ටික මම කෑවා. ඉතින් කොහමහරි අද හරිම ටයර්ඩ්. දැන් ලෑස්ති වෙන්න මොකක් හරි පුංචි දෙයක් අපි දෙන්නම හදාගෙන කාලා දොයිය ගන්න. ඉතින් ආල හැමෝටම ආයෙමත් මතක් කරන්න තියෙන්නේ ආයමත් කොවිඩ් තියෙනවා. ඒකින්ද පරිස්සම් වෙන්න අනිවාර්යෙන්ම අපේ පරිස්සම ගැන අපි බලා ගන්න ඕනේ. ඒකින්ද පරිස්සමෙන් ඉන්න. ඉතින් හැමෝටම සුබ දවසක් සහ ඔයාලා හැමෝටම ආදරේ හැමදාමත් අපිත් එක්ක ඉන්න.